තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුබයි ලක්හාරාම භාවනා මධ්‍යස්ථානය හා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයන්හි ප්‍රධාන අනුශාසක අපේ අතිපූජනීය ගෞරවනීය මිරහවත්තේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර සද්ධාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙලා දේශනා කොට වදාළ පරම ගම්භීර ධර්මය වුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සත්තු පරිදි අවබෝධ කරගෙන දුකෙන් මත මිදෙන ප්‍රතිපදාවක් දැනගෙන ගන්නට පිළිවෙලින් ශ්‍රවණය කරනු ලබන සදහම් දේශනා මාලාවකට අපේ මේ පින්වත් හැමදෙනාම අදත් සහසම්බන්ධ වෙන්නේ පෞගිය දේශනා කීපය පුරාවටම චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉගෙන ගැනීමේ තියෙන වටිනාකම ඒ ධර්මයේ මොන විදිහට ඉගෙන ගත යුතුද කියන කාරණාව එවගේ මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමෙන් මොනතරම් ආර්ථිකයක් අපට ලැබෙනවද කියන කාරණාව ඒ ධර්මය අවබෝධ කර ගන්නට තියෙන ක්‍රමයන් අතර තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව තුළින් චතුරාර්ය සත්‍ය ධර්මය මතු කරගෙන ඒ ධර්මයේ සත්‍ය පරිදි අවබෝධ කර ගන්න ආකාරය ඒ සඳහා අපි විසින් සම්පූර්ණ කරගත යුතු වැළකිය යුතු කරුණාකාරණා රාශියක් මේ වෙනකොට අපි මේ දේශනා මාලාව තුළ සාකච්ඡා කළා දැනගෙන ගත්තා. පසුගිය දේශනාවට මාතෘකා කරපු ගාථා රත්නයෙන් අපි අදහස් කළේ කියන්නේ ගහට තියෙන මිහිරි ඵලයක් අනුභව කරන්නට පක්ෂියෙකුට ඒ ගහකට පියාඹගෙන යන්න අවශ්‍ය පියාපත් බඳු පාරමී කොටසත් ඒ වගේ මේ ඵලයට ඇදලා ඉදුරු කරලා පරවත අනුභව කරන්නට අවශ්‍ය සුඩ බඳු පාරමී කොටසකුත් අපි සම්පූර්ණ කරගත් ඕනේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන අමෘත අපා නිවන් ඵල විදගන්තනම් වලදන්තනම් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි මේ පියාපත් බඳු එවැගේම සුඩ කියන මේ දෙකෙන් එකක් නැතුව කවම කවදාකවත් පක්ෂියෙකුට ඵල තියෙන ගහක් වෙත ගිහිල්ලා ඒ ඵල රස අනුභව කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත මේ අමෘත ඵල රසය අනුභව කරන කැමැති හැම දෙනාටම ඒ උතුම් අමෘත රස වැළඳීමට ඒ අමෘත රස දරන මහා වෘක්ෂයක් බඳු ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් වෙත යාමට අවශ්‍ය පියාපත් කොටස නැමැති ඒ පාරමිතා කොටස අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගන්නට ඕමනා කරන පාරමිතා කොටස බඳු ඒ සුද බඳු පාරමිතා කොටසත් අපි සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. මේ කාරණාවන් නැවත නැවත මතක් කළේ බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා
මේ ලෝකයේ නිවන් හොයාගෙන සැනසෙල්ල හොයාගෙන යන මිනිස්සු අතරින් ගත්තාම සමහර අය රූපයට සමහර අය ගෝසාවට සමහර අය රූක්ෂ ප්‍රතිපදාවට මෙහෙම පැහැදිලා ඒ අනුව ඒ තුලින් නිවන් හොයාගෙන යන බවක් මේ ලෝකේ තියෙනවා කියලා ලෝකයේ මිනිස්සුන්ගෙන් නිවන් හොයාගෙන යන පිරිස තුනකට බෙදුවාම ඒ තුනෙන් දෙකක් රූපයට ප්‍රසන්නයි කියලා දැක්වුවා. ඒ කියන්නේ ලස්සන රූපයක් තියෙන විචිතුරෝ දැකුම් කලෝ රූපයක් තියෙන දැකුම් කලෝ දර්ශනයන්ගෙන් හෙදියා වූ යම් ස්වාමීන් වහන්සේ නමක් හරි ධර්මීය දේශනා වෙන යම් තැනක් හෝ වෙත්නම් අන්නේ බාහිර රූපයට පැහැදීම තුළ එතන ධර්ම පැනකිල්ල ඇති නිවන් ඇති කියලා හොයාගෙන යන ස්වරූපයක් මේ ලෝකේ තියෙන බව එක සූත්‍ර ධර්ම දේශනාවක බුදුරජාණන් වහන්සේම පෙන්වලා තියෙනවා. ඊළඟට ගෝසාවත පහදිනවලු මේ ලෝකේ නිවන් හොයාගෙන යන මිනිස්සුන්ගෙන් පහකට බෙදුවාම ඒ පහෙන් හතරක්ම ගෝසාව කියලා කියන්නේ පටහඬම විතරක් නෙවෙයි. එතන ගෝසාව කියලා කියන්නේ පරතෝ ගෝසාව, ඒ කියන්නේ අසවල් තැන හොඳයි, අසවල් තැන හොඳයි කියලා මෙහෙම ලෝකයාගෙන් ඇහිඳ ඒ ලෝකයා කරන කීර්ති ප්‍රශංසා වර්ණනාවන් ශ්‍රවණය කිරීම නිසා නිවන් හොයාගෙන යන පිරිසෙන් පහෙන් හතරක්ම ඒ ගෝසාව අනුව ගිහින් මේ නිවන් සැනසෙල්ල හොයාගෙන යනවා කියලා දේශනා කළා. ඊළඟට රූක්ෂ ප්‍රතිපදාවට පහදින පිරිස දේශනා කළ උන්වහන්සේ වදාළ මහණෙනි, නිරායාසයෙන්ම ප්‍රකෘතියෙන්ම මේ ලෝක මිනිස්සු රූක්ෂ ප්‍රතිපදාවට ප්‍රසන්නයි, රූක්ෂ ප්‍රතිපදාවට පහදිනවා. ඒ නිසා නිවන් හොයාගෙන යන මිනිස්සුන්ගෙන් මේ සතරින් ගැලවෙන්න දුකෙන් එතර වෙන්න යන ලෝකයාගෙන් 10න් 9ක්ම මේ රූක්ෂ ප්‍රතිපදාවට ප්‍රසන්නව එතනින් සැනසෙල්ල දුකෙන් අත මිදීම හොයනවා කියන කාරණාව උන්වහන්සේ වදාලා. ඉතින් බොහෝම රූක්ෂ ප්‍රතිපත්ති, දුෂ්කර වූ ප්‍රතිපත්ති, පුරාණා වූ යන්තනක සතරින් එතර වීම තියෙනවා කියන මේ අෂ්ටකිලමතානු යෝගය පුරණ යම් කෙනෙක් දිහා බලාගෙන එතෙත් ප්‍රසන්නව එතනින් සතරින් එතර වීම ප්‍රාගෙන යන බවක් මේ ලෝකේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේමයි වදාළේ. ඉතින් ලෝතරා බුදුරජාණන් වහන්සේ හතර වෙනුව වදාලා මහණෙනි, ලක්ෂයෙන් එක්කෙනෙක් තමයි ධර්මයේ දිහා බලාගෙන ධර්මයට ප්‍රසන්න භාවයකටපත් වෙන්නේ කියලා බලන්ට බාහිර රූපයට බාහිර ලක්ෂණයට විචිතුරට දැකුම් කලව කරන දේශනාවට මේ ආදී රූපයට මිනිස්තුන්ගෙන් තුනෙන් දෙකක්ම පහදිනවලු. ඒ වගේම අසවල් තැන හොඳයි කියලා ලෝකයාගෙන් ඇහෙන ප්‍රශංසාවට යට වෙලා පහෙන් හතරක්ම ඒ තැනක ප්‍රසන්න වෙනවලු කියලා උන්වහන්සේ වදාලා. ඒ වගේම පින්වත්නි, රූක්ෂ ප්‍රතිපදාවට 10න් 9ක්ම ප්‍රසන්න වෙනවා කියලා වදාරලා උන්වහන්සේ දේශනා කළේ මේ නිවන් හොයාගෙන යන මේ සතරින් එතර වෙන්න දුකෙන් අත මිදෙන්න ඕන කරන අයගෙන් ලක්ෂයෙන් එක්කෙනෙකුළු අර කියන තැන්වල පැහැදීම හොයන්නැතුව ඒ කොතනක හරි රූපය තියෙන තැනක හරි පරතෝ ගෝසාව තියෙන තැනක හරි රූක්ෂ ප්‍රතිපත්තියක් තියෙන තැනක හරි කොතනක හරි ධර්මය හොයාගෙන ධර්මයේ රස හොයාගෙන ධර්මයට පහදින්නේ ලක්ෂයෙන් එක්කෙනෙක් කියලා උන්වහන්සේ පෙන්වුවා. මේ ලෝකයේ දිහා බලනකොට අපට ඒක ඉතාම පැහැදිලි. සමහර වෙලාවට මේ ධර්මයේ නිසාම එක එක කොටස් වලට බෙදিলা, කුලවලට බෙදিলা, වාද විවාද වශයෙන් බෙදিলা, ඒ වගේම ආරාම වශයෙන් බෙදিলা, පන්සල් වශයෙන් බෙදিলা, ආරණ්‍ය වශයෙන් බෙදিলা, නිකාය වශයෙන් බෙදিলা,
මෙහෙම මේ නිවන් හොයාගෙන යන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිත මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන තැනක ඒ ධර්මය කියන පියාපත යටතේ එකතු වෙන්නේ නැතිව ඒ දේවල් බාහිර දේවල් කාරණා එකතු කරගෙන මෙහෙම ඒ තැන්වලට ප්‍රසන්නව ඒ දේවල් කරපින්නගෙන ඒ හරම මේ ධර්මයට එන බවක් තියෙනවා. ඉතින් අපි මේ කාරණා මතක් කළේ විශේෂයෙන්ම ලෞතුරා බුදුරජාණන් වහන්සේ දෙන්නපු අර ලක්ෂයෙන් එක්කෙනෙකුගේ අතරට මේ පින්වත් හැම දෙනාම එකතු වෙන්න කියන ආරාධනාව කරන්න ධර්මයේ දේශනා කරන දේශකයාණන් වහන්සේට එවගේම උන්වහන්සේගේ රූපයට සතහනට පරතෝගෝත ප්‍රත්‍යයට මෙවට පැහැදුනාට කමන්නේ. හැබැයි අපේ මූලික පැහැදීම තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයටමයි. ඒ ධර්මය කෙරෙහි තමයි අපේ මූලික ශ්‍රද්ධාව සකස් කරගන්න ඕනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේට පස්සේ මේ ධර්ම රත්නයට අපේ මූලික ශ්‍රද්ධාව සකස් වෙන්න ඕනේ. ඊළඟට පොදුවේ මහා සංඝ රත්නයට අපේ ශ්‍රද්ධාව සකස් වෙන්න ඕනේ. හතර වෙනුව තම තමන් කැමති තම තමන්ගේ හිතවත් ස්වාමීන් වහන්සේ නමකට සේනාසනයකට පිරිසකට ශ්‍රද්ධාව සකස් කරගත්තට කමන්නේ. හැබැයි හතර වෙනුව ඒක පළවෙනුව තියාගන්නපා. පළවෙනි ශ්‍රද්ධාව මුදට මතක තියාගන්න. පළවෙනි ශ්‍රද්ධාව මූලික ශ්‍රද්ධාව ප්‍රථම ශ්‍රද්ධාව වේ තියෙන්න ඕනේ සාස්ත්‍රෝන් වහන්සේට. ඊළඟට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ උන්වහන්සේ දේශනා කොට වදාළ පරම ගම්භීර ධර්මයට. තුන්වෙනුව මේ ශ්‍රද්ධාව පිහිටන්න ඕනේ සරියුත් මුගලන් ආනන්ද නන්ද බමු කිම්බල රේවතාදී මේ මහා රහතන් වහන්සේලාගෙන් උපලක්ෂිත කාසාව පන්තකයා දක්වාම ත්‍රිකාලයේ පහළ වෙන මහා සංඝරත්නය කෙරෙහි තමයි ඔබේ තුන්වෙනි ශ්‍රද්ධාව පිහිටලා තියෙන්න ඕනේ. ඊළඟට තවත් ශ්‍රද්ධාව ඉතුරුව තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව ඔබ පහදින පෞද්ගලිකව පහදින ස්වාමීන් වහන්සේලා පිරිත් කෙරෙහි ඇති කරගත්තට කමක් නැහැ. කවම කවදාකවත් බුදුරජාණන් වහන්සේට තියෙන ශ්‍රද්ධාව ධර්ම රත්නයේද සංඝ රත්නයේද තියෙන ශ්‍රද්ධාව තුන්වෙනි තැනකට හතරවෙනි තැනකට දාලා වෙනත් හේතුන් නිසා හටගන්න ශ්‍රද්ධාව පළවෙනි තැනට දාන්න එපා. එහෙම වුණොත් අපට මේ ධර්ම මාර්ගයේ වරදිනවා. පින්වත්නි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට අපි හැමදෙනාම ධර්මයේ දිහා බලාගෙන ධර්මයේ රස ධර්මයේ සැනසෙල්ල විඳින්න තමයි මූලිකවම අපේ සිත යොමු කරත් ඕන. සාමාන්‍යයෙන් පින්වත්නි අපි සාකච්ඡා කළ පරිදි අද කාලේ අපි කරන දම් පින්කම් ඒ කියන්නේ දම් දෙන සිල් ගන්න බණ භාවනා කරන කුසල් තීර්ථයෙන් කරන දම් පින්කම් තුළින් අපට සුගතිය උපදින්න පුළුවන් වෙනවා. එහෙම පින්කම් කරන්නේ නැතිව පවින්ම බරිතව කාලය ගත කළොත් මරණින් පස්සේ නරකයේ උපදින්න සිද්ධ වෙන්නේ. නරකයේ උපදුනොත් ඒ සත්වයාට කොපමණ ලෝතුරා බුදුවරු මේ ලෝකෙ පහළ වුණත් ඒ බුදුරජාණන් වහන්සේලා දකින්න තියා උන්වහන්සේලා ලෝකෙ උපන් බවවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. සුගතියක උපදවන පින් කොටස කරලා තිබ්බොත් සුගතියට ඉපදුනොත් ඒ පුද්ගලයාට ලෝකෙ ලෞතුරා බුදු කෙනෙකු පහළ වුණොත් ඒ බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් වෙනවා. උන්වහන්සේගෙන් ධර්මය අහන්න පුළුවන් වෙනවා. ඒ නිසා පින්වත්නි මේ දන් දීම ආදී පින්කම් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දකින්න උන්වහන්සේලාගෙන් බණ අහන්න සුගතිය උපදින්න හේතු වෙන පින්කම් එවුවන් හරියට අර ඵල රස තියෙන දහස්වක පියාඹගෙන යන්න උපකාර වෙන පියාපත් බඳු පාරමිතා කොටස. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මතක් කරගන්න ඕන දෙයක් තමයි
සමහර පුද්ගලයෝ අපි අතින් පව් වෙන්නේ නැහැ කියලා කින් නොකර හරිනවා. පින්වත්නි අපි උදේ නැගිටපු වෙලේ ඉඳලා හැන්දෑවේ නිදාගන්න වෙලාව දක්වාම අපේ හිතේ පහළ වෙන්නේ අකුසල සිතුවිලි, එක්ක රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, බදමාන මෙන්න කෙලෙස්ගිනි අකුසල සිතුවිලි පහළ වෙන්නේ. බලන්න සබංග වාහනේ දකිනකොට, වාහනේ නගිනකොට, වාහනේ එළවනකොට ඔක්කොම තෘෂ්ණා සහගත අකුසල සිතුවිලි පහළ වෙන්නේ. තමන්ගේ දරුවෝ දකිනකොට, බිරිඳ දකිනකොට, එයාලගේ ඍතුකම් කරනකොට සද්ධාව, සතිය, සමාධිය, ප්‍රඥාව වැඩෙනවා නෙවෙයි අකුසල සිතුවිලි වැඩෙන්නේ. ඒ වගේම අපි එදිනදා ජීවිතයේ කරන කියන බොහෝ දේවල් වලින් එක්ක රාගය, එක්ක ද්වේෂය, එක්ක මෝහය, එක්ක තෘෂ්ණාව, අවිද්‍යාව මේ ධර්ම තමයි වැඩෙන්නේ. ඉතින් ඒ නිසා කිසිම කෙනෙකුට පව් නොකර ඉන්න පුළුවන් කමක් නැහැ. මේ සතර වාසය කරන හැම සත්වයෙක්ම ප්‍රමාදයෙන් වාසය කරන හැම මොහොතකම පිට අකුසලයට තමයි බර වෙන්නේ. අපි උදේ ඉඳලා හැන්දෑ වෙනකම්ම අපේ හිතේ පහළ වෙන මේ අකුසල සිතුවිලි වලට වඩා බලවත් කුසල් ධර්මයන් අනිවාර්යයෙන්ම දවසක සිද්ධ කරගන්නට ඕනේ. පින්වත්නි මෙතනදී කාරණාවක් ඔබට සිහිපත් කරන්නම්. ඔබට පුළුවන් නම් හැමදාම දවස නොනිස්සව මොකක් හරි පින්කමක් සිද්ධ කරගන්න, ඒක ගොඩාක් වටිනවා. දවස අවසානයේදී තමන්ගේ දවස හිත් නෑ මම පින්කමක් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. විනාක් කියන්නේ දරක් විතරක්ම නෙවෙයි, දස පුණ්‍යක් ක්‍රියා අතර මොනවා මොනවා හරි ලැබෙන අවස්ථාවක පින්කමක් කරගෙන ජීවිතය නොනිස් කරගන්න. එතකොට ගත වෙන හැමදාම පින්කමක් නොකර ඉන්න බැරි තැනක තමන්ගේ හිත හදාගන්න, මේක හොඳට මතක තියාගන්න හැම අම්මා තාත්තා කෙනෙක්ම. දැන් තමන් ඉන්නේ මොන වයසේ වුණත් හැමදාම මොකක් හරි පිනක් කරලා පිනක් කරගන්න බැරිව දවස ගෙවිලා ගියොත් ඒක මහා අපරාධයක් වුණා වගේ දැනෙන තරමටම හැමදාම දවස නොනිත් වෙන්න මොකක් හරි එක පිනක් සිද්ධ කරගත්ත, එහෙම පුරුදු පුහුණු වුණාම අවුරුද්දක් දෙකක් ගිහිල්ලා ඊළඟට දවස දෙකට බෙදාගන්න උදේවලව හවස්වලව කියලා මෙහෙම දවස දෙකට බෙදාගෙන උදේත් පින්කමක් කරගන්න, හවසත් පින්කමක් කරගන්න, උදේවලවත් නොනිත් කරගන්න, හවස්වලවත් නොනිත් කරගන්න, උදේ විතරක් පින්කමක් කරලා හවස්වරුවේ පින්කමක් කරගන්න බැරි වුණොත් හරියට හවසට කෑවෙනා වගේ පිපාසාවක්, පින් පිපාසාවක්, කුසල් පිපාසාවක් දැනෙන විදිහටම උදේ හවස පින්කම් දෙකක් සිදු කරගන්න ජීවිතය පුරුදු කරගන්න. ඊළඟට මේක හොඳට පුරුදු පුහුණු වුණාම දවස් තුනකට බෙදාගන්න උදේ කාලය, දවල් කාලය, හවස් කාලය කියලා උදේටත් පින්කමක්, දවාලටත් පින්කමක්, හවසටත් මොකක් හරි කුසල් ධර්මයක් කරන්න, අදම තරමේ බුදු ගුණ ටිකක් හරි වඩන්න, කෝමියෙකුට, සතිකුට, තිව්පාවෙකුට දානයක් හරි දෙන්න, යම් උපස්ථානයක් කරන්න, මෙහෙම කරන්න පුළුවන් පින්කම්නම් අපමණයි ජීවිතේ. ඒ මොනවා හරි කුසල් ධර්මයක් සිටේ උපදවාගෙන ඒ කාල තුනම නොනිස් කරගන්න, ඒකත් පුරුදු කරගත්තාම ඊළඟට දවස කොටස් පහකට බෙදාගන්න, හයකට බෙදාගන්න, පැය දෙකේ දෙකේ කොටස් වලට බෙදාගෙන හැම පැය දෙකකම වරක් මොකක් හරි කුසල් ධර්මයක් සිද්ධ කරගන්න, යම් කිසි පැය දෙකකදී ඒ කුසල් ධර්මයක් සිදු කරගන්න බැරි වුණොත් ජීවිතේ මහා ලොකු අතපසු වීමක් සිදු වුණා, මහා පාපයක් සිදු වුණා වාගේ පිටට තදින් දැනෙන විදිහට හැම පැය දෙකකට වරක්ම ජීවිතයේ කුසල් ධර්මයක් සිද්ධ කරගන්න පුරුදු පුහුණු කරගන්න. මෙහෙම ටික ටික පුරුදු කරගෙන යනකොට අවුරුදු 10ක් 15ක් යනකොට හැම පැය දෙකකම කුසල් සිතක් උපදින විදිහට, කුසලයක් කරගන්න පුළුවන් වෙන විදිහට ඔබට පුරුදු පුහුණු කරගත්ත හැකි. ඊළඟට ජීවිතයේ ඒ ගත වෙන පැය 24 නිදාගන්න කාලෙම අනිත් කාලයේ පැයේ පැයේ කොටස් වලට බෙදාගන්න, දැන් ඉතින් ටික ටික වයසට යනකොට පුළුවන් විවේකයක් ලැබෙනවා,
පුළුවන් පැයේ පැයේ කොටස් වලට බෙදාගෙන හැම පැයකම බුදු ගුණයක් හරි සිහිපත් කරනවා. මොකක් හරි කුසල් ධර්මයක් සිදු කරගන්නවා හැම පැයකම. එතකොට ජීවිතේ ඇහැරලා ඉන්න එකම පැයක්වත් හිස් නෑ. හැම පැයකම මොකක් හරි කුසල් ධර්මයක් සිදු කරගෙන. තව තව වයසට යනකොට කාලය යනකොට මේක පුරුදු පුහුණු කරගත්තාම පැය භාග භාගේ වට බෙදාගන්න හැම පැය භාගයක්ම නොනිත් කරගන්න බුදු ගුණ ටිකක් හරි මොනවා හරි විදර්ශනා භාවනාවක් හරි දහම් මනසිකාරයක් හරි හැම පැය භාගයකට සැරයක්ම කරගන්න ජීවිතේ හැම පැය භාගයක්ම හිස් කරගත්ත එපා නොනිත් කරගන්න මේකත් පුරුදු පුහුණු කරගත්තාම ඊළඟට ජීවිතයේ කාලය විනාඩි 5 5 කොටස් වලට විනාඩි 2 2 කොටස් වලට විනාඩි 1 විනාඩි කොටස් වලට බෙදා ගන්න. ඉතින් ටික ටික වයසට ගිහිල්ලා ඇදටම යනකොට විනාඩි 1 විනාඩි කොටස් වලට බෙදා ගන්න හැකි. මෙහෙම ජීවිතයේ අද ඉඳලා පුරුදු පුහුණු කරගෙන ගියොත් එතකොට තමන් ලෙඩ ඇඳට වැටෙනහම වයසට ගිහිල්ලා වය වෘද වෙනකොට හැම විනාඩියකම කුසල් හිතක් පවත්වන්න පුළුවන් වෙන විදිහට ජීවිතයේ ධර්මය ගුරු කරලා පිට ගුරු කරලා කුසලය ගුරු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එක විනාඩියක්වත් නොනිස් නොකරගෙන තමන්ට පුළුවන්කම ලැබෙනවා හැම විනාඩියකම මොකක් හරි කුසල් ධර්මයක පිට පවත්වන්න. ඉතින් පින්වත්නි දැන් ඔබට තේරෙනවා ජීවිතයේ මෙහෙම පුරුදු පුහුණු කරගෙන ගියොත් අපේ ජීවිතයේ අවසන් කාලේ කෑකෝ ගන්නට අනේ දුවේ ළඟට එන්න පුතේ ළඟට එන්න මං දාලා යන්න එපා. මෙහෙම තනිකම හුදකලාව මෙවට කිසිම බයක් නැතිව තමන්ට කරන්න වැඩ කොටසක් තියෙනවා හැම විනාඩියකම මොකක් හරි කුසල් ධර්මයක් තීපත් කරලා හැම විනාඩියක්ම පිළියෙන් නොනිස්සව ගත කරගන්න පුළුවන් වෙන විදිහට උපක්‍රමයෙන් ඇඟටත් නොදැනි හිතටත් නොදැනි තමන්ටත් නොදැනි අවසානයේදී වය වෘද වෙනකොට ලෙඩ ඇදට යනකොට ජීවිතයේ සිත හුරු කරලා මේ කියලා දුන්න උපක්‍රමේ හැමදෙදාම භාවිතා කළොත් තමන්ගේ මේ ජීවිතයේ වරද්දව ගන්නේ නැතිව මේ ජීවිතයේ ධර්මය අවබෝධ කර ගැනීම හෝ මතු තුබෙති ලෝකික යෑම හෝ කියන කාරණා දෙකම මුදුන්පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මම අද මේ කියලා දුන්න වටිනා උපදේශය හැම දිනම සිතේ දරාගෙන පුරුදු පුහුණු කළ ඔබ මේ ලැබුවා වූ මිනිසත් ජීවිතයත් මේ ලැබුවා වූ සම්බුද්ධ ශාසනයත් නොනිස්ව පරිහරණය කරගෙන නොනිස් පුද්ගලයෙක් හැටියට පිරුණු පුද්ගලයෙක් හැටියට මිය පරලොව යන්න පුළුවන්කම ලැබෙනවා. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ විදිහට මෙන්න මේ පාරමිතා කොටස සම්පූර්ණ කරගත්තාම අපි හැමදෙනාටම ලෝතර බුදුවරය දකින්නට දහම් අසන්නට පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කටත් දහම් ඇසුවටත් උන් වහන්සේගේ ධර්මය එහෙම හැමදෙනාටම අවබෝධ වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. පින්වත්නි හේතුව තමයි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කරන මේ පරම ගම්භීර පරමාර්ථ ධර්ම ප්‍රතිසංයුක්ත වූ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව අති සූක්ෂමයි අති ගම්භීරයි. ඒ නිසා ඒක අවබෝධ වෙන්නේ පෙර ජාතිවලදී ඉස්කන්ධාගේ ධර්මයන් හොඳට ඉගෙනගෙන ඒ ධර්මයන් විභාග කරලා ඉගෙනගෙන ඒ ධර්මයන් කෙරෙහි හොඳට ප්‍රඥාව දියුණු තියුණු කරගෙන ඉන්න ප්‍රඥාවත් පුද්ගලයන්ට විතරයි ඉස්කන්ධාගේ මේ ධර්මයන්ගේ ඉගෙනීම කරලා ප්‍රඥාව දියුණු කරගත්තු නුවණක් නැති අයට බුදුරජාණන් වහන්සේගෙන් කොච්චර ධර්මය අහුවත් උන්වහන්සේගේ මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි එයාට ලෞතර බුදුවරු මුණ ගැහුණත් බණ ඇහුවත් මාර්ගඵල සංඛ්‍යාත මේ නිවනටපත් වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ අය හරියට බුදුරජාණන් වහන්සේ ගාවට ආපු නැත්නම් බුදුරජාණන් වහන්සේ නැමැති
නිර්වාණ අමෘත ඵල දරන ගහක් ගාවට ආපු තුඩැති පක්ෂීන් වාගේ අසරණ වෙනවා. බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා දහම් ඇහුවට බණ ඇහුවට උන්වහන්සේ ගාවම හැසිරුණාට බොහෝ දෙනෙකුට ධර්මයේ අවබෝධ නොවෙන්නේ පින්වත්නි මෙන්න මේ හේතුව නිසා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කෙනෙක් තමයි කුසල් රජුරෝ මේ පින්වතුන් අහලා ඇති මල්ලිකා දේවියයි කුසල් රජුරෝයි නිතරම සම්බුද්ධ ශාසනයේ නම කියවුණු දෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් නිතරම බණ අහන්න කියපු දෙන්නේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටියේ මේ කුසල් රජුරුවන්ගේ අදටක පවතින රටේම කුසල් රජුරුව නිතරම බුදුරජාණන් වහන්සේ දකින්න ගියපු මහා දායකේ ඒ විතරක් නෙවෙයි මේ කුසල් රජුරුවයි මල්නිකා දේවියයි බුදුරජාණන් වහන්සේටම විහාරයක් හදලා පූජා කෙරුවා නිතරම බණ ඇහුවා මේ සම්බුද්ධ ශාසනයේ එකම කෙනෙකුට විතරක් එකම එකවරක් දෙන්න පුළුවන් අතිවිශ මහා දානයේද කුසල් රජුරුවයි මල්නිකා දේවියයි තමයි මේ සම්බුද්ධ ශාසනයේ බුද්ධ ප්‍රමුඛ මහසගරුවනට පූජා කරගන්නට හේතුනේ ඒ විතරක් නෙවෙයි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පොතල් රජුරුවන්ටම විදේශයෙන් දේශනා කරපු ධර්මය ගොඩාක් මේ ත්‍රිපිටකයේ තියෙනවා ඔය පෝෂණ සංයුක්තයේම තනිකරම පොතල් රජුරුවන්ටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය බුදුරජාණන් වහන්සේට මෙහෙම විහෙර විහාර හදලා පූජා කෙරුවත් බුදුරජාණන් වහන්සේගෙන් සමන්තම විශේෂ ධර්ම දේශනාවක් අහන්න වාසනාව ලැබුණත් කොසල් රජුරුවන්ටවත් මල්ලිකා දේවියටවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන ලෝකෝත්තර ධර්ම රසය ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ දෙන්නම කෘතඥවම කාලක්‍රියා කරන්නට වුණා. මල්ලිකා දේවිය පවා කරපු පරදාර සේවනයක් හා කාමී වරදවාහි කිරීමක් නිසා දවස් හතක් අපායේ පවා උපදින්න සිද්ධ වුණා. ඉතින් මෙතනින් අපට මුදට පැහැදිලි වෙන දෙයක් තමයි ලෝතුරා බුද්ධ ශාසනයක් මුඩගැහුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණත් අපි මේ ඉගෙන ගන්න අපි මේ අධ්‍යයනය කරන්න සෝදාහන වෙන මේ පරම ගම්භීර ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය කියන මේ ගම්භීර ධර්මයන් දැන ඉගෙනගෙන නුවණ දියුණු කරලා තිබෙන්නේ නැත්නම් ඒ කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න අවස්ථාව නොලැබෙනවා කියන මේ කාරණාව සිංහාසනය විතරක් නෙවෙයි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථානයට නිල වශයෙන් පත් වෙන්න ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේට එක එක භික්ෂුන් වහන්සේලා අප උපස්ථාන කළා ඒ අතර එක ස්වාමීන් වහන්සේ නමක් තමයි තුනක්පත්ත ස්වාමීන් වහන්සේ මේ තුනක්පත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් උන්වහන්සේ සමීපයේ බොහෝ කාලයක් වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ එක්කම උන්වහන්සේට අප උපස්ථාන කරමින් නිතර උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරන්නට ලැබුණා. නමුත් මේ සුණක්ඛත් ස්වාමීන් වහන්සේ පෙර ජාතිවල මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්ම පටිච්ච සමුප්පාද ධර්ම දැන ඉගෙනගෙන ප්‍රඥාව දියුණු කියනු කරගෙන ප්‍රඥා පාරමිතාව පුරලා තිබෙන්නේ නැති ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගාව ආනන්ද ස්වාමීන් වහන්සේ වාගේ දන්ද කුටියම අප උපස්ථාන කරගෙන ඉන්න පුළුවන් වුණත් සිය දහස් ගණන් වාරවල බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවත් මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගත්ත බැරුව කෘතඥ භික්ෂුවක් වශයෙන්ම තමයි කලුරිය කළේ අපවත් උනේ. ඉතින් ඒ නිසා පින්වත්නි බුදු කෙනෙකුගේ දැකලා නිවන් දකින්න බලාපොරොත්තු වෙන හැම දෙනාමත් මේ සම්බුද්ධ ශාසනයේම නිවන් දකින්න බලාපොරොත්තු වෙන හැම දෙනාමත් කොහොම නමුදු නිවන් දකින්න නම් බලාපොරොත්තු වෙන්නේ
දම් වීමෙන් සිල් රැකීමෙන් පමණක්ම නවතින්නේ නැතිව එව්වත් සිදු කරගෙන ඊළඟට මේ උතුම් ආර්ය ප්‍රඥාව දියුණු කර ගන්නට අවශ්‍ය ධර්මතාද දැනගෙනගෙන ඒ පක්ෂියාගේ තුඩබඩු පාරමිතා කොටස සම්පූර්ණ කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට තමයි අපට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී මතක් කළේ ධම්පින්කම් කියන මේ දේ අනිවාර්යයෙන්ම සිදු කරගන්න ගමන් අපි භාවනා වඩන්න ඕනේ. අරම ගම්බීර ධර්මය දැන ඉගෙන ගන්න ඕනේ. ධර්මයේ කෙරෙහි අපේ සද්ධාව ඇති කරගෙන ප්‍රඥාව ධර්මිය තුළ දියුණු කර ගන්න ඕනේ. ඒකට ඉගෙන ගන්නට, ඒ කියන්නේ ආර්ය ප්‍රඥාව ඇති කරගන්න අපි ඉගෙන ගත යුතු ධර්මතා කොටස් ටිකක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. මේ පින්වතුන් දන්නවා ඉස්කන්ධ පඤ්චකය, ආයතන 12, ධාතු 18, ඉන්ද්‍රිය 20, චතුරාර්ය සත්‍ය හා පටිච්ච සමුප්පාද කියන මේ ධර්ම ඉගෙනීමෙන් තමයි අපට ආර්ය ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහර අය මේ ධර්මීය පිළිපදව, ආගම ධර්ම පිළිපදව ලොකු දැනුමක් නැති නිසාද ඔය ගැඹුරු ධර්ම ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රතිපත්තිය විතරක් ආරක්ෂා කරගෙන ධම්පින්කම් පමණක් සිදු කරගෙන සිල් රැකගෙන පුළුවන් හැටියට ඔය පොඩ්ඩක් බණක් භාවනාවක් කරගෙන හිතියාම ඇති කියලා මේ ලෝකය මුලා කරනවා. ඉතින් ඒ අයගේ කීම් වලට රැවටෙන්නේ නැතුව තම තමන්ට මහා ප්‍රඥාවක් ලැබිලා තියෙනවා, බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා, ධර්මය දැනගෙන ගන්න අවස්ථාවද තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න කියලා අපි මෛත්‍රියෙන් යුතුව මේ පින්වත් හැම දෙනාටම ආරාධනා කරනවා. පින්වත්නි, ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටපු දෙන්නේ තමයි ඒරාපත නාගරාජයයි කපිල මස්සයයි කියන දෙන්නා. මේ දෙන්න සංසාරේ ධම්පින්කම් කරගත්තේ නැ, ප්‍රඥාව විතරක් දියුණු කළා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ කියපෝ ඉස්කන්ධ ධාතු ආයතන ආදී මේ ධර්ම හොඳට ඉගෙන ගත්තා, ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගත්තා, ධර්මයේ හොඳට නුවණ දියුණු කළා, පුළු පුළුවන් හැටියට විපස්සනා භාවනාද වැඩුවා. මෙහෙම ප්‍රඥාව විතරක් හොඳට දියුණු කරගත්තා. නමුත් ධම්පින්කම් සිදු කරගන්න බැරි වුණා. මෙහෙම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ධර්මයේ පරතරටම ගියා. ත්‍රිපිටක ධාරී ධර්මයේ පරතරට ගියපු දහස් ගණනකට, ලක්ෂ ගණනකට ධර්මයේ දේශනා කරපු, ධර්මයේ උගන්වපු, ඒ වගේම ධර්මයේ මුදේට පරතරට ගියපු ස්වාමීන් වහන්සේලා දෙනම. නමස්තේ දෙනම දානාදී මහා පින්කම් සිදු කරගන්න බැරි වුණු නිසා එක්කෙනෙක් ඒරාපත නාගරාජ්‍ය වෙලා උපන්නා, එක්කෙනෙක් කපිල මස්සයා වෙලා දුගතියේ උපන්නා. දුගතියේ ඉපදිලා හිටපු නිසා ලෞතරා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ශාසනයෙන් පිහිටක් ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා පින්වත්නි, ධර්මය අවබෝධ කරගන්නට ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් ඇතිව සුගතිය උපදින්න ඕනේ. ඉතින් ඒ නිසා හැමදෙනාම මතු පහළ වෙන ලෝතුරා බුදු කෙනෙකු දැක නිවන් දකින්න බලාපොරොත්තු වුණත්, මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ නිවන් දකින්න බලාපොරොත්තු වුණත්, නිවන් දකින මොහොත දක්වාම, නිවනින් සැනසෙන මොහොත දක්වාම එහි මෙහා දාන ආදී පින්කම් හා ප්‍රඥාව දියුණු වෙන පින්කම් කියන මේ දෙපක්ෂයටම අයිති පින්කම් සිදු කරගෙන අන්තගාමී නොවි මේ නිවන් මඟ යාගන්නට හැමදෙනාම අදිෂ්ඨාන කරන්තෝනි. මෙවුවා නැවත මේ මතක් කරන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. එදා ඈත අතීතයේනම් මිනිස්සුන්ට ධර්මයක් දේශනා කරනකොට බුදු බණ ටික විතරක් දේශනා කළාම ඇති මිනිසුන්ගේ හිත්වල නානාවිධ දෘෂ්ටි දෘෂ්ටාන්ත තිබෙන්නේ. මිනිසුන්ගේ හිත් හරි පිරිසිදුයි. ඉතින් යම් කිසි කෙනෙකුගෙන් පිරිසිදු ධර්මය අහුණු ගමන් ඒ මිනිසුන්ගේ ධර්මය අවබෝධ කරගන්න
ඒ ධර්මයේ පිළිබඳ ඒ ධර්මය අනුව නුවණ දියුණු කරගන්න පුළුවන්කම තිබ්බා. නමුත් මේ වර්තමාන කාලයේ මිනිස්සුන්ගේ හිත් එහෙම පිරිසිදු නැහැ. මේ සද්ධර්මයේ පිළිබඳවම නානාවිධ දෘෂ්ටි කාන්තරවල අතරමං වෙලා ඉන්නේ. අතන දේශනා කරන ධර්මයේද හරි මෙතන දේශනා කරන ධර්මයේද හරි අතනද හරි මෙතනද හරි කියන මේ වගේ මහා අසරණ භාවයකට පත් වෙලා විශේෂයෙන්ම ගිහි ජනතාව අසරණ වෙලා අසරමං වෙලා ඉන්නේ. ඉතින් එහෙව් අපකාරයක තමයි මේ තථාගතයන් වහන්සේගේ ධර්මය අපට දේශනා කරන්න සිද්ධ වෙන්නේ. එහෙව් ලෝකෙකට එහෙව් ගිහි පිරිසකට ඉතින් ඒ නිසා මේ තථාගතයන් වහන්සේගේ ධර්මය දේශනා කරනකොට බොහෝ සෙයින් ඒ පිළිසිදු ධර්මයට අමතරව මිනිසුන්ගේ හිත්වල තියෙන යම් යම් මතිමතාන්තර වලට ඒ වගේ මිදෙන්න අවශ්‍ය කාරණාද ඒ අතරත මතක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම මතක් කරගෙන යනකොට අර පිළිසිදු ධර්මය නිවැරදි ධර්මය ඒ වගේම ධර්ම කාරණා විචුවව මනසට දී ගන්න බැරි කමක් සිදු වෙනවා. අතරින් පතර එක එක කාරණා එකතු කරන්න සිද්ධ වුණාම ඉතින් අද කාලේ අපට වෙලා තියෙන්නේ කළු ගල් ගොඩක මැණිකක් හොයන්න නෙවෙයි වියාජ මැණික් ගොඩක මැණිකක් හොයන්න කළු ගල් ගොඩක මැණිකක් හොයන්න ඉතාම පහසුයි. මොකද මැණික දිදුලන නිසා කොච්චර ඈත ඉඳලා බැලුවත් ඒ කළු ගල් ගොඩේ තියෙන මැණික ටංගාල හඳුනගෙන ඒක ගන්න පුළුවන්. නමුත් වියාජ මැණික් ගොඩක තියෙන ඇත්ත මැණිකක් හොයනවා කියන එක ගොඩක් අමාරුයි. ඉතින් ඒ නිසා තමයි මේ ලෝකයේ අද මිනිස්සුන්ට නිවන් මඟ කියන්නේ මොකක්ද, මොන මඟද නිවන් මඟ කියලාවත් හිතා ගන්න බැරි විදිය අසරණ භාවයකට පත් වෙලා ඉන්න නිසා පින්වත්නි, අපි බොහෝම පරිස්සමෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මිනිසුන්ට පාදයන් වාගේ පස්තියට පියාපත් වාගේ බුදුවරයන් වහන්සේලාගේ සමීපයට නිර්වාණය දෙසට ගමන් කරත් උපකාර වෙන පුණ්‍ය කර්මයන්ට කියනවා චරණ ධර්ම කියලා. ඒ වගේම ඉස්සන්දහාදී ධර්ම විචේහි පවත්වන ආර්ය ඥානයට කියනවා විද්‍යා ධර්ම කියලා. දස පාරමිතාවන් ගත්තහම මේ දස පාරමිතාවන් අතර ප්‍රඥා පාරමිතාව හැර ඉතුරු පාරමිතා නවයම චරණ පක්ෂයට තමයි වැටෙන්නේ. ප්‍රඥා පාරමිතාව විද්‍යා පක්ෂයට වැටෙන්නේ. ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත මේ අමෘත රසය වළඳන්නටනම් මේ විද්‍යා චරණ කියන දෙකටම අයිති පාරමිතා කොටස් සම්පූර්ණ කරගත යුතුයි. ඒ නිසායි මම පසුගිය දේශනාවේ මාතෘකා කොට වදාළ ධාතාරත්නයෙන් කියවෙන්නේ දේශනා කළේ චරණම් පාද පක්ඛංච විඤ්ඤාන්තුන්ද සමං සමං සම්පූර්ණ්‍යස්වාද පක්ඛේයම් මුඤ්ඤිතුම් නමතං රතං. පාදද පියාපද්ද වැනි චරණ පාක්ෂික පාරමිතාවනොත් සුදහා සමානවනු විද්‍යාපාක්ෂික පාරමිතාවනොත් සමසේ එකකට එකක් අඩු වැඩි නැතුව සමසේ සම්පූර්ණ කරගෙන නිර්වාණ සංඛ්‍යාත අමෘත රස වැළඳීමට සුවෙන් යන්නාමය කියන එක තමයි ඒ ගාථාවේ තේරුම. ඉතින් අපේ පින්වතුනුත් ඒ අනුව දෘෂ්ටි දෘෂ්ටාන්තවල අතරමං වෙන්නේ නැතුව අන්තගාමී වෙන්නේ නැතිව බොහෝම පරිස්සමින් මැදුම් පිළිවෙත තෝරගෙන මේ නිවන් මඟ යාගන්නට වෙන වීර්ය ආරම්භයි කියලා අපි මෙත් සිතින් මතක් කරනවා, අදහස් කරනවා. පින්වත්නි, ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගත්තාම මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ පරමාර්ථ ධර්ම කොටසක් කියන එක මම පහුගිය දේශනාවක මතක් කළා. බුදුරජාණන් වහන්සේගේ මේ පරමාර්ථ ස්වභාව වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පහතුවෙන් තේරුම් ගන්න, හොඳට තේරුම් ගන්න නම් මේ පරමාර්ථ ධර්ම කියලා කියන්නේ මොකක්ද කියන එක අපි පළමුවෙන්ම තේරුම් බේරුම් කරගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේගේ මේ චතුරාර්ය සත්‍ය දේශනාව නම් අපට ඕන තරම් අහන්න පුළුවන් වුණාට
ඒ චතුරාර්ය සත්‍ය දේශනාව තුළින් උන්වහන්සේ පෙන්වන්නේ සතර පරමාර්ථ ධර්ම කොටස් හතරක් මේ චතුරාර්ය සත්‍ය කියලා. ඉතින් ඒ නිසා පරමාර්ථ ධර්ම කොටසක් වෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මය හරියටම තේරුම් ගන්න නම් පරමාර්ථය කියන්නේ මොකක්ද කියන එක පළමු කොටම අපි තේරුම් බේරුම් කරගෙන පරමාර්ථ ධර්ම පත්‍රය පිළිබඳව යම් අවබෝධයක් අපේ සිතේ ඇති වෙලා තියෙන්න ඕනේ. ඉතින් අපි අපට පුළුවන් විදිහට පොඩ්ඩක් මේ පරමාර්ථ ධර්ම ස්වභාවය තේරුම් ගන්නට උත්සාහවත් වෙමු. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රඥාප්ති ධර්මය හා පරමාර්ථ ධර්මය කියලා කොටස් දෙකකට බෙදෙනවා. සාමාන්‍යයෙන් මේ ලෝක සත්‍ය වශයෙන්ම නැතුව අන්‍ය වස්තුන්ගේ ක්‍රියාවන් නිසා අන්‍ය වස්තුන් එකට එකතු වෙලා රාශි වශයෙන් සමූහ වශයෙන් පිහිටීම නිසා ඇත්තටම නැතුව නමුත් තියෙනවා වාගේ අපි ඇස්වලට පේන වැටහෙන වස්තු කොටසක් තියෙනවා. ඒවා සත්‍ය වශයෙන්ම නැති නිසා ඒවට ප්‍රඥප්ති කියනවා. නමුත් සත්‍ය වශයෙන්ම තියෙන දේවල් වලට පරමාර්ථ ධර්ම කියලා කියනවා. අපි උදාහරණ කීපයකින් ඒක තේරුම් ගමු. පින්වත්නි පුංචි ළමයින්ට පුංචි කාලේ එක එක සත්තුන්ගේ රූප හදන්න මැටි අඩලා දෙනවා. ඉතින් මේ මැටි පිටක් අඩාගත්තාම ඒ මැටි පිට කුරුල්ලෙකුගේ ආකාරයෙන් හදපුවාම අපට අර මැටි පිට නොපෙනී ගියලා දකින දකින වෙලාවට කුරුල්ලෙක් කියන සංඥාව ඇති වෙනවා. මැටි වලින් හදපු මැටි කුරුල්ලෙක් කියන සංඥාව ලැබෙනවා. ආපහු මේ කුරුල්ලා ගුලි කරපුවාම ආපහු මැටි ගුලියක් වෙනවා. මේ මැටි ගුලියෙන් ආපහු සිංහෙක් හැදුවාම අන්න අර මැටි ගුලිය නොපෙනී ගියලා ආපහු සිංහෙක් අපට පේනවා. දැන් නුවණින් හොඳට කල්පනා කරලා බැලුවොත් ඔබට තේරෙයි අර කුරුල්ලාවාගේ අපට පෙනුනට සිංහාවාගේ අපට පෙනුනට ඒ කුරුල්ලාවාගේ තිබෙත් අර මැටි ගුලියමයි සිංහාවාගේ පෙනුනට එතන තිබෙත් ඒ මැටි ගුලියමයි. අපේ මේ මනසට තමයි කුරුල්ලෙක් වාගේ පේන්නේ. නමුත් බාහිරේ ඇත්තටම තිබ්බේ අර මැටි ගුලිය. අපේ මනසට තමයි මේ මැටි ගුලිය එක එක හැඩයට තිබ්බහම මැටි ගුලියමයි ඇස් දෙකට පෙනුනේ. මොකද බාහිරේ මැටි ටික හැර වෙන කිසි දෙයක් තිබෙන්නේ නැහැ. නමුත් මේ මැටි ගුලියේ පිහිටි ආකාරය නිසා සිංහෙක් වාගේ අපේ මනසේ ඇදලා තිබ්බේ බාහිරේ නෙවෙයි. ඉතින් මේක පොඩ්ඩක් නුවණින් විමසුවොත් තේරෙනවා. නිකන් කල්පනා කරන්නේ නැතුව නුවණින් විමසන්නේ නැතිව ඔහි ඉන්න කෙනෙකුට නම් තේරෙන්නේ නැහැ. නමුත් සමර්ථ තේරෙන විදිහට කල්පනා කළොත් නුවණින් විමසුවොත් ප්‍රායෝගිකව හරි මේක පොඩ්ඩක් කරලා බැලුවොත් එවැනි කෙනෙකුට තේරෙනවා. සැබෑවටම මට කුරුල්ලෙක් වාගේ පෙනුනට සැබෑවටම මට බාහිරේ සිංහෙක් වාගේ පෙනුනට ඇත්තටම බාහිරේ තිබ්බේ මැටි ටිකමයි. එතන සිංහෙක්වත් කුරුල්ලෙක්වත් අමුතුවෙන් ආවේ නැහැ. මැටි ටිකමයි ඇස් දෙකට පෙනුනේ. මැටි ටිකමයි බාහිරේ තිබ්බේ. නමුත් මගේ හිතේ තමයි මේ සිංහේ කුරුල්ලේ කියන රූප ඡායාව ඇඳලා තිබ්බේ අර මැටි ගොඩ දකිනකොට. ඉතින් මේක හොඳට විමසුවොත් බාහිරේ කුරුල්ලෙක් නැති බව තේරෙනවා. බාහිරේ කුරුල්ලෙක් නැත්නම් මැටි ටිකම නම් තියෙන්නේ. එහෙනම් මේ කුරුල්ලා කොහෙද තිබ්බේ කියලා විමසනකොට තේරෙනවා කෙනා කෙනාගේ හිතේ තමයි මේ රූප නිමිත්ත ඇඳලා තිබ්බේ, බාහිරේ තිබ්බා නෙවෙයි. ඉතින් මේක ප්‍රඥාවෙන් විමසුවොත් පින්වත් තේරෙයි. එතකොට අර කෙනා කෙනාගේ හිතේ ඇදිච්චි කුරුල්ලා සිංහා කියන්නේ ඇත්තටම නැති උනත් අර තියෙන මැටි වල පිහිටීම නිසා තියෙනවා වාගේ සිතට පේන සිතට දැනෙන දෙයක් නිසා ඒකට ප්‍රඥප්තිය කියනවා. ඇත්තටම නැති නිසා අර මැටි ටික ඇත්තටම තිබ්බු දේ නිසා ඒ මැටි බෝලට පරමාර්ථය කියනවා. මේක උපමාවක්, මැටි ටික පරමාර්ථය නෙවෙයි. මෙන්න මෙහෙම ප්‍රඥප්තිය කියන්නේ ඇත්තටම ලෝකෙ විමසන කොට නැති නමුත් ඇත්තටම තියෙන දේවල් නිසා අපිට ඇතු වාසියේ නැවිලා පේන දේවල් වලට තමයි ප්‍රඥප්තිය කියන්නේ. ලෝකෙ ඇත්තටම තියෙන දේවල් වලට තමයි සින්වත්නේ පරමාර්ථය කියන්නේ.
තව පුංචි උපමාවක් අරන් බලමු. මේ පින්වතුන් සමහර විට පුංචි කාලේ අම්මා බත් වෙනකොට ලිප ගාවට ගියලා දර පෙරෙල්ලක් අරගෙන ඒ දර පෙරෙල්ල අග ගිනි පුපුරක් තියනවා රතු පාටට. ඉතින් රාත්‍රී කාලෙට මේකත් අරගෙන එළියට ගිහිල්ලා අම්මලා බයිනකොට එළියට මේ දර පෙරෙල්ල අරගෙන ගිහිල්ලා වේලකින් අපි වටේට කරකනවා. කරන කොටකොටට ලස්සන ගිනි වලල්ලක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඈත ඉඳලා බලාගෙන ඉන්න කෙනෙකුට අර ගිනි පෙරෙල්ල නොපෙනී ගිහිල්ලා ගිනි වලල්ලක් පේනවා. නමුත් පින්වත්නි ඇත්තටම විමසලා බැලුවොත් ගිනි පෙරෙල්ලේම වේගයෙන් ගමන් කිරීමක් මිසක ගිනි පෙරෙල්ලක මිසක ගිනි වලල්ලක් එතන නැහැ. අර අපිට නැතුවම ඇතුවාසේ පෙනුනා වූ ගිනි වලල්ල සම්මුතිය ඇත්තට මෙතන තිබුණු ගිනි පෙරෙල්ල තමයි පරමාර්ථය කියලා කියන්නේ. මේ වගේම තමයි පින්වත්නි උදේ සවස දවාල රාත්‍රිය මාසය දවස අවුරුද්ද මෙවලා ලෝකයේ ඇත්තටම තියෙන දේවල් නෙවෙයි. නුවණින් විමසලා බලන්න සූර්යාගේ ගමන නිසා ඇතිසේ වැටෙන නමුත් ඇත්තටම නැති දේවල් සත්‍ය වශයෙන්ම මේ උදේ කියලා හරි හවස කියලා හරි දවාල රාත්‍රිය දවස මාසය කියලා කිසිවක් ඇත්තේ නැහැ. සූර්යාගේ ගමන් වේගය නිසාම ඇතු ආසේ සරසනවා කතා කරනවා මිසක මේ උදේ සවස කියනෙව්වා නුවණින් විමසුවොත් තේරෙයි ඇත්තටම නැති බව. හැම වෙලාවෙම එකම කාලයක් තමයි ගත වෙන්නේ. ඒ කාලයට තමයි අපි කොටස් කොටස් වලට අපි අපිහිතෙන් බෙදාගෙන එක එක්කෙනා සම්මත කරගෙන මේ අසවල් වෙලාව මේ අසවල් කාලය කියලා කවදත් කොයි මොහොතෙත් ගත වෙන එකම කාලයකට මෙහෙම දින මාස සති නම් කරගත්තට පින්වත්නි ඔය ඇත්තටම මේ ලෝකේ පවතින දේවල් නෙවෙයි. මෙවන් නොවනින් විමසනකොට මේ කියන දේවල් වල ඇත්ත ඇති සැටියට මේ පින්වතුන්ට අමාරුවක් නැතුවම තේරුම් ගන්න පුළුවන්. මේ ගිනි වලල්ල උදේ සවස කියන මේ කාල මෙවුවා අන් වස්තුන්ගේ වේගයෙන් සිදුවෙන ක්‍රියාවන් නිසා ඇතිවාසයේ දැනෙන ඇතිවාසයේ වැටෙන ඇතිවාසයේ පෙනෙන දේවල් මිසක මේකක්වත් සත්‍ය වශයෙන් කියන දේවල් නෙවෙයි කිංවත්නි. තව කුංචි උපමාවක් අරගෙන බලමු. අපි හැමදෙනාම වාසය කරන ගියක් ගන්න මේ ගේ ගත්තාම අපි ගේ කියන දේ මේ ගේ කියන වචනයෙන් අදහස් කරන දේ අපට මොන යම්ම හේතුවක් නිසාවත් කිංවත්නි ගන්න අර්ථ වශයෙන් ගන්න පුළුවන්කමක් නැහැ. ගේ කියලා ගන්න යනකොට අපට උළු ටිකක් අහුවෙනවා, දඩොල් අහුවෙනවා, බදා අහුවෙනවා, ලී අහුවෙනවා. මේ ආදි වශයෙන් මේ ගේ හදන්න උපකාර කරගත්තු බඩු ටිකම අහුවෙනවා මිසක මේ ගේ කියලා අපට කොටසක් අහුවෙන්නේ නැහැ. ඒ නිසා තමයි ගේ තියෙන හැම බඩුවක්ම එක ගොඩකට ගොඩ ගැහුවොත් බඩු ගොඩක් තියෙනවා, ගේ නොපෙනී යනවා. ආපහු මේ ගේ ඒ ආකාරයට ගොඩ ගැහුවොත් ආපහු ගේ පේනවා. ඉතින් මෙතනින් අපිට තේරෙනවා මේ බාහිරේ ඇත්තටම තියෙන්නේ උළු ගල් බඩුවක් ටික මිසක මේ ගේ කියලා දෙයක් ඇත්තටම බාහිරේ නැහැ. නුවණින් විමසුවොත් තේරෙනවා අර උළු ගල් බඩුවක් ටිකම මේ ඇස් දෙකට තේනකොට අපි මේ කියන මේ සම්මුතිය හිතෙන් පවාගෙන කෙනා කෙනා හිතෙන් හදාගත්තු දෙයක් මිසක බාහිරේ ඇත්තටම ගයක් අපට හම්බ වෙන්නේ නැහැ කියන කාරණාව. එහෙම බාහිරේ ගයක් අහු වෙනවා නම් උළු ගඩොල් මේ පිට නැතුව ගේ කියලා එකක් අපිට අහු වෙන්න ඕනේ. නමුත් අපට ගේ කියලා ගයක් එහෙම අහු වෙන්නේ නැහැ. අර උළු ගල් ගඩොල් ටික විතරමයි අහු වෙන්නේ. පින්වත්නි ප්‍රඥාප්තිය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකට. ලෝකයේ ඇත්තටම නැහැ. නමුත් තියෙනවා වාගේ දැනෙනවා, තියෙනවා වාගේ පෙනෙනවා, තියෙනවා වාගේ හිතෙනවා. මේවල තමයි පින්වත්නි ප්‍රඥාප්තිය කියන්නේ. නමුත් ලෝකයේ ඇත්තටම නොපෙනුනා නමුත් ලෝකයේ ඇත්තටම තියෙන දේවල් වලට තමයි පරමාර්ථය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ගත්තාම ලෝකයේ යම් කිසිවක් පරමාර්ථයක්ද එහෙම නැත්නම් සම්මුතියක්ද කියලා හොයාගන්න තියෙන පහසුම ක්‍රමය තමයි බෙදලා බලන එක.
බෙදන්න බැරි වෙන දෙයක් ලැබෙන සම්ම බෙදන්න ඕනේ නුවණට වැටහෙන සම්මේ වස්තු නැවත නැවත බෙදලා බලන්න ඕනේ බලලා පරමාර්ථය හොයාගන්න ඕනේ අපි නිදර්ශනයක් වශයෙන් අරගෙන බලමු එක වස්තුවක් කොහොමද මෙහෙම පරමාර්ථය හොයාගන්නේ කියලා ඉතින් අද කාල වේලා ඉක්ම ගියපු නිසා අපි ඊළඟ දවසේ එහෙම එක වස්තුවක් අරගෙන බෙදලා බෙදලා පරමාර්ථය අවසානට සොයාගන්නේ කොහොමද කියලා උදාහරණයකින් බලමු. එතකොට අපට පුළුවන් අපේ දිනදා ජීවිතයේ හම්බෙන හැම දෙයක්ම බෙදලා බෙදලා පරමාර්ථය පසු කරගන්න. එහෙම බෙදාගෙන බෙදාගෙන යනකොට නැති වෙලා යන දේවල් සම්මුතිය බවත් බෙදාගෙන බෙදාගෙන ගිහින් අවසානයට නොබෙදී හැකි විදියට ඉතුරු වෙන දේ තමයි ඇත්තටම මේ ලෝකෙ තිබු පරමාර්ථය කියන එකත් පින්වත් විමසනකොට බෙද බෙදා නැවත නැවත බලන යෝගියෙකුට මිස විදර්ශනා වඩන කෙනෙකුට මිස මේ ලෝකේ සාමාන්‍යයෙන් තියෙන දේවල් ඒ විදිහටම දකින හඟින කතා කරන පුද්ගලයන්ට මේ ධර්මයන් තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මේ ධර්මය තේරෙන්න නම් මේ ධර්මය තේරුම් ගන්න නම් නුවණට අනුවෙන්න නම් ඔබ හැම දිනාටම මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් බැරි කවුරුවත් නැහැ. හැමෝටම මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්න බැරි වෙන්නේ එක දෙයක් නිසා. ඒ තමයි අපි මේක බෙදලා බලන්නේ, මේ ගැන කල්පනා කරන්නේ, මේ ගැන හොයන්නේ, මේ ගැන ප්‍රඥාව මෙහෙවන්නේ නැති නිසායි. ඉතින් ඒ නිසා අපේ පින්වත් හැමදෙනාම ඒ සඳහා යම් කිසි උත්සාහයක් දරලා මේ සම්මුතිය කියන්නේ මොකක්ද, පරමාර්ථය කියන්නේ මොකක්ද කියලා ඔළුවට දාගත්තොත්, නුවණින් තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ ධර්ම දේශනාවක් වුණු මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉතා පැහැදිලිව අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරම ගම්භීරෝ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්ත යන ගමනේ අපි මොන මොන පාරමිතා සම්පූර්ණ කරගත යුතුද කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය පරමාර්ථ ධර්ම දේශනාවක් බවත් මේ ලෝකයේ සම්මුතියෙන් පරමාර්ථයෙන් වෙන් කරලා ගන්න පුළුවන් වෙන විදිහට සම්මුතිය හා පරමාර්ථය පිළිබඳ යම් අවබෝධයකුත් අද මේ දේශනාව තුළ ලැබුවා. ඉතින් අපි ඉදිරියට මේ ධර්මතාවයකින් එක සාකච්ඡා කරගෙන ගිහිල්ලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය දුක, සමුදය, නිරෝධය, මාර්ගය කියන මේ ධර්මතාව දැනගෙන ගමු. අද දවසේ මේ පින්වත් හැමදෙනාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෙසෝ පරම ගම්භීර ධර්මය ශ්‍රවණය කරන්ද තමන්ගේ කාලය කැප කරලා මේ ගත වුණු පැය පුරාවටම හදවතේ පහළ වුණු හැම කුසල් සිතක්ම ඒ කාන්තින් අපට නිවනට උපකාරයි, නිවන් දකින්න මහා ප්‍රඥා පාරමිතාවක් වෙනවා. මේ පින්වතුන් නිරායාසයෙන්ම ධම්කින් කංකරක පිරිසක් නිසා මේ පින්වතුන්ට අමුතුවෙන් දන් දෙන්න කිල් ගන්න කියලා කියන්න දෙයක් නැහැ. මේ පින්වතුන්ගේ ජීවිත තුළ යම් හෝ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ මේ උතුම් පරම ගම්භීර ධර්මයක් කෙරෙහි ඥානීය දියුණු කියුණු කරගන්නට යොදන උත්සාහයේ යම් අඩුලුහුඩුකමක් තියෙනවා නම් ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒකත් ඒ අඩුලුහුඩුකමත් හරිගස්සගෙන මේ ජීවිතයේම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට ඒ වගේම සංසාර භව ගමනේ ඉක්මනින්ම මේ ධර්මය අවබෝධ කරගන්නට හේතු සම්පත් හදාගන්නට තම තමන්ගේ දැන පමණින්, තම තමන්ගේ පාරමී පමණින් මේ පින්වත් හැමදෙනාටම ශක්තිය බලය වාසනාව උදාපත් වේවා කියන අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. අදත් මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්න සහසම්බන්ධු පින්වත් ඔබ හැමදෙනාටමත් ඒ වගේම කවදා හරි මේ උතුම් ධර්මයේ නැවත වතාවක් අහන පින්වත් හැම දෙනාටමත් මේ පින මහත්ඵල වේවා, මහානිසංස වේවා, ප්‍රඥා පාරමිතාවක් වේවා. හැම දෙනාගේම ජීවිත වටායේ දුක් අදුරු දුර වේලා මේ දුබායි දේශයේදී ඒ වගේම මේ දේශයේ කරට කියන රැකී ආරක්ෂා කටයුතු වලට ඇති වෙලා තියෙන මේ බාධකකාරී තත්වයන් ඉක්මනට මගහැරිලා මේ රෝග ව්‍යසනයත් මේ රටේ ඉක්මනට තුරන් වෙලා අපි හැම දෙනාටම නැවතත් රැකී ආරක්ෂා කටයුතු
සුපුරුදු පරිදි සිද්ධ කර ගන්නට නැවතත් මේ දුබායි ලංකාරා භාවනා මධ්‍යස්ථානයේ සුපුරුදු විදිහට ඇවිල්ලා සිල් සමාදන් වෙලා ධම් පිටකම් කරලා බුද්ධ වන්දනා කරලා නිවන් මඟ යා ගන්නට අවශ්‍ය වතසරිය මේ රෝග වියසනේ ඉක්මනින්ම තුරන් වෙලා උදාපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එවැගේම අද මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරත් පැමිණියා වූ දුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ අපේ පින්වත් සභාපතිතුමන් ආශ්‍රී මහත්මලාදී කොට ඇති ඒ සත්පුරුෂ මණ්ඩලයේ ලොකු කුඩා හැම දෙනාටමත් එවැගේම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලෝතුරු සම්මා සම්බුද්ධ ශාසනය පිළිපද කරගෙන ධම් පිටකම් කරන සත්පුරුෂ හැම දෙනාටමත් නිවන් පිණිසම මේ පින් උපකාර වේවා. අපි හැදුවැනෝ අපේ මව්පියවරු නෑදෑ හිතවතුන් හැම දෙනාටමත් මේ පින් නිවන් සැනසෙල්ලට උපකාර වේවා. විශේෂයෙන්ම අපට මේ උතුම් ධර්ම සැනසෙල්ල ලබන්න පුළුවන් වුණේ මේ උතුම් භාවනා මධ්‍යස්ථානයේ මේ දේශේ ආරම්භ කරන්න මුල් වුණු අපේ නිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගේ කල්‍යාණ මිත්‍රත්වයේ නිසා තිමුන් වහන්සේටත් නිදුක් නිරෝගීව සතුන් ගුණ පිළිවෙත් පුරාගෙන නිවන් පුරම වඩින්නට මේ උතුම් ධර්මය ශ්‍රවණය කරලා දේශනා කරලා අපි එකතු කරගත් කුසලයේ කාර්යයෙන්ම උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාට සතුන් කෙත බබළුවා නිවන් පුර වඩින්නට මේ පින් උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එවගේම මහත් පුරා වැඩ සිට දිව්‍ය රාජ මණ්ඩලයටත් විශේෂයෙන්ම අපේ මාතෘ භූමියටත් මාතෘ භූමියේ වාසය කරන ජනතාවටත් රෝගිය දුර වෙලා ඉක්මනටම ආරක්ෂාව පිහිට රැකවරණය සැලසේවා කියන හෘදයාංග ආශිර්වාදයට පතුරවමින් දැන් මහත් පුරා වැඩ සිට දිව්‍ය රාජ මණ්ඩලයටත් ලෝවැසි ජනතාවටත් අපි රැස්සලා වූ පින දාසා කියලා මෙසිතින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. හදයි අද මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නේ මේ අන්තර්ජාලය හරහා සහ සම්බන්ධ වුණු අපේ සත්පුරුෂ මෞපිය දෝ දරු ඔබ හැම දෙනාටම නිදුකින් නිරෝගීව මේ ලෞතුරා බුදු පෙරහැරේම අතන හැර අමාමහ නිවන් සැනසෙල්ලටම යාගන්නට ලැබේවා ලැබේවා කියන මෙසිතෙන් මහසගරුවල වෙනුවෙන් ආශිර්වාද අභිදේශන පවත්වනවා වන්දනා කරගන්න. අභිවාදන සීලෙස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිම්මාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතෝ.